TikTok සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එය නීතියක් බවට පත්වීමට සෙනෙට් මණ්ඩලයේද අනුමැතිය හිමි වූ අතර ජනාධිපතිවරයාද අත්සන් තැබිය යුතුයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දැනටමත් එම පනත් කෙටුම්පතට අත්සන් තබන බව ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්. චීනයේ පදනම් කරගත් බයිට් ඩාන් සමාගමට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම මගින් එය භාවිත කරන මිලියන 170ක පමණ අමෙරිකානුවන්ගේ දත්ත සොරාගෙන චීනයේ වෙත ලබා දෙන බවට අමෙරිකාවෙන් දිගින් දිගටම චෝදනා එල්ල වුණා. අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කළ යුතු බවට මතයක් නිර්මාණය වූයේ එවන් පසුබිමකයි. ඒ අනුව ටික්ටොක් තහනම් කෙරෙන පනත් කෙටුම්පතට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ පක්ෂව 352ක් සහ විපක්ෂව 65ක් ලෙසින්. I of course voted no along with 50 of my colleagues. The next fight is in the Senate. We need to continue to speak out. I don't think the Senate will pass it if we continue to raise our voice. එය නීතියක් බවට පත්වීමට සෙනෙට් මණ්ඩලයේද අනුමැතිය හිමි විය යුතු අතර විදේශ වාර්තා පැවසුවේ පනතට අනුව TikTok සමාගමේ ඇමරිකානු ශාඛාව ඉවත් කර ගැනීමට මාස 6ක කාලයක් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව සටනක් නොදී තමන් ඉවත් නොවන බවටයි TikTok අයත් බයිඩ්ඩාන් සමාගම පවසන්නේ. මේ අතර TikTok භාවිත කරන අමෙරිකානුවන් මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව උද්ඝෝෂණද සංවිධානය කර තිබුණා.